කොමද හැමෝටම ඔනිතින් අපේ ලොකු දූ කින්න ගාඩන ඉඳලා ප්‍රෙස් ග්‍රේඩ් එකට මේ අවුරුද්දේ 2024-25. ඉතින් ඔන්න මොනවද ස්කූල් එකෙන් ඉල්ලුවේ ඒ හැමදේම මම පුංචි වීඩියෝ ක්ලිප් එකේ පෙන්නවා. බැක්පැක් එක අපි ඔඩර් කරේ ඔන්ලයින් දුව කැමතිම කලරකින්. එයාගේ ෆේවරිට් කලර් එක පින්ක්. ඉතින් මේ විදිහට ලන්ච් බෑග් එකයි වෙනම පෙන්සිල් දාන්න පොඩි පර්ස් එකක් වගේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ වෝට් බොටලගත් අපි ඔන්ලයින් තමා ගන්න ගත්තේ. ඊළඟට ලන්ච් බොක්සස් අපි කින්ඩ ගාන එකට ගත්ත තුනක් තියෙනවා. අය කින්ඩ ගාන ඇති පාච් කරපු තුන සහ තව මං වතාවල් දෙකකට තිමු එකෙන් මේ එක වගේ බොක්ස් දෙකක් ගන්න ගත්තා. අනිත් එක ෆ්‍රිජ් එකේ මේ වෙලාවේ. ඉතින් මේ ඔක්කොම මවරින් මාරවට පහම යාට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මෙසරේ ලිස්ට් එකේ වෙට් වයිප්ස් 1 පැක් ඉල්ලලා තියෙන එක පැකට් එකයි. මෙතන මම පැකට් තුනක් තියෙනවා. මේකේ මම එකක් දාන්නේ. මේ විදිහට මේ ගැලුන් සයිස් එකේ සිප්ලොක් බෑග් ඉල්ලලා තියෙනවා ගර්ල්ස්ලාට. බොයිස්ලාට මම හිතන්නේ පොඩි සයිස් දාලා තිබුණේ. ඒකත් ගත්තා. එක පැකට් එකයි ඒගොල්ලෝ ඉල්ලලා තියෙන්නේ. ක්‍රේයොන්ස් පැක් පහක් ඉල්ලලා තියෙනවා මේ විදිහට. ඉතින් මේවරන් ඇත්තටම මේ සත ගණන් මේ වේවා. ඉතින් මේවා ගේනකොට අපි ගෙදරටත් ගෙනත් තියාගන්නවා වෙනම. මේ ඉරේසර් ඉතින් දැන් ලංකාවේ නැක එක ලස්ස ලස්සනේවා තියෙනවා. ඉතින් මේ වගේ තමයි අපිට පොත් ලිස්ට් එක ගන්න ගියාම තියෙන්නේ. මේ තියෙන කොපි පේපර් මෙතන ෂීට් 500ක් ඇතුළ වෙලා තියෙනවා. කොපි පේපර් මේ විදිහ සෙට් එකක් ඉල්ලලා තියෙනවා. මේ තියෙන පෙන්සිල්. ඉතින් පෙන්සිල් ඒගොල්ලෝ වර්ග දෙකයි ඉල්ලලා තියෙන්නේ. මේ එක බ්‍රෑන්ඩ් එකක් අපි ගත්තේ ට්‍රයිකොන්ඩරෝගා සහ තව බ්‍රෑන්ඩ් එකක් ඒගොල්ලෝ ඉල්ලලා තිබුණා. අපි මේකෙන් ගත්තේ. මම දන්නේ මම හරියට ප්‍රොනවුන්ස් කරාද කියලා. හෑන්ඩ් සැනිටයිසර් එක බෝතලයයි, එතකොට හෑන්ඩ් සෝප් එක බෝතලයයි ඉල්ලලා තිබුණේ. ඊළඟට පේපර් ටවල් තුනක් ඉල්ලලා තිබුණා මේ විදිහට. සීස එකක්, මේක අර උල් ගතිය නැති එකක්, අර පොඩි අයිට පාවිච්චි කරන්න පුළුවන් සීස එකක් තමයි ඉල්ලලා තිබුණේ. ඉස්සර උල වගේ නැති එක. මේ තියෙන ටිෂු ෆේෂල් ටිෂු, ඒකත් ඒගොල්ලෝ ඉල්ලලා තිබ්බ බ්‍රෑන්ඩ් එක තමයි ගන්න ඕනේ. මේ තියෙන්නේ හાર્ඩ් පෙන්සිල් බොක්ස් එකක් ඉල්ලලා තිබුණා. ඉතින් හાર્ඩ් පෙන්සිල් බොක්ස් කියලා අපි බැලුවාම තියෙන්නේ මේක තමයි. ඒක ගෙදර ගියේ නෑ, ස්කූල් එකේ තමයි තියන්නේ. කෝරෙක්ස් වයිප්ස් ඉල්ලලා තියෙනවා. ඉතින් ස්කූල් යනවා කියන්නේ ලෙඩ තමයි. ඉතින් ගෙදර අරගෙන දැන් චූටි බබිකුත් තියෙන නිසා ඉතින් ලේසි නෑ, පරිස්සම් කරගන්න වෙනවා. ඉතින් ග්ලූ ස්ටික් 12ක් ඉල්ලලා තියෙනවා. ඉතින් දැන් මේ ස්කූල් පටන් ගන්න සති 4ක් වගේ තියෙදී වෝල්මාර්ට්, සෑම්ස් ක්ලබ්, කෝස්කෝ මේ හැම තැනකම මේවා දානවා. ඉතින් පටන් ගත්ත ගමන්ම ඉක්මනටම දාපු ගම වගේ ගන්න ඕනේ. නැත්නම් මේ සමහර ඒවා ඒගොල්ලෝ ඉල්ලන්නේ හොයා ගන්න නැහැ. ඉතින් හෙඩ්ෆෝන් එකකුත් ඉල්ලනවා. ඉතින් මේක නම මාක් කරලා ඒක ස්කූල් එකේම තමයි තියන්න ඕනේ. මේ විදිහට බ්ලැක් මාක මේ සැරේ ඉල්ලලා තිබුණේ. එකයි එක බුක් එකක් ඉල්ලලා තිබුණා. ඉතින් මේ පිටු මේක 70 743ක් හරි ඒ වගේ ගාණක්, පොඩි ගාණක් වුණේ. ඉතින් අපි ගෙදරටත් එක ටිකක් වැඩිපුර පොඩි ටිකක් ගෙනා. මොකද මං ගෙදරත් මේගොල්ලන්ට වැඩ කරවන නිසා. ඉතින් මේ මුළු ලිස්ට් එකේම තියෙන මේ එක බුක් එකයි. ඉතින් ලංකාවේ මට මතක් වෙන අපි පොඩි එක වසරට යනකොට උනත් පොත් කීයක් ඉල්ලලා තිබුණාද කියලා. ඉතින්නේ දැන් කොහොමත් තවත් වැඩි ඇති, මන් දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මම ලේබල් ටිකක් ඉන්න ගත්තා. මේ ටික අයර කියලා නම, ධෝනිගේ නම ලියලා මේ හැම එකකම අලවන්න ඕනේ. ඒවා ලේබල් කරන්න ඕනේ. මොනවද ඕනි කියලා ස්කූල් එකෙන් අපිට ඊමේල් එකක් තමයි එන්නේ. ඉතින් ආපු ගම වගේ බඩු ටික ගන්නවනේ මං කලින් කිව්වා වගේ. නැත්තම් පහු කර කර හිටියොත් එහෙම මම හොයාගන්න වෙන්නේ නැහැ මේ සමහර දේවල්. ඉතින් වෝල්මාර්ට්, සෑම්ස්, ක්ලොස්කෝ, ඉතින් ඕන තැනක ඉක්මනටම මුලදීම බඩු ටික අරන් තියාගත්තාම ලේසි. ඉතින් මේ වීඩියෝ ක්ලිප්ස් ටික අපි මුලදීම ගත්ත ටිකක් අපි බඩු ගත්ත ගමම්ම මේ චූටිත් දැන් බල බල ඉන්නවා. දැන් එයා ලබන අවුරුද්දේ කින්න ගාඩන යන්න ඕනේ. ඇඟ පුරාම පාට ගාගෙන ඉන්නේ. හොදන්න ඕනේ දැන් අල්ලලා. ඉතින් ලිස්ට් එක දෙනකොට මේගොල්ලෝ කියලාම තියෙනවා මේ හැම අයිටම් එකක්ම ලේබල් කරන්න කියලා. ඉතින් මේ ලේබල්ස් උනත් අපිට මේ බඩු ටික ගන්නකොටම ගන්න පුළුවන් තියෙනවා. ඉතින් මට මතක් වෙනවා ඉස්සර අපි ස්කූල් යන කාර්යයේ පොත් ගොඩ ගහගෙන පිට කවර දාතා. හැබැයි ඉතින් ඒ වහරි සුවඳ අපි හරි ආසයි රේ අලුත් අලුත් පොත් සුවඳට. ඒක අපි විතර නෙවෙයිනේ, ඔයාලා කවුරුත් ආස ඇති ඒකට. ඉතින් ඔක්කොම මම මේ විදියට ලේබල් කරා. ඉතින් මේ හෙඩ්ෆෝන් එක, කෝරෙක්ස් වයිප් ස්ටික, මේ ටික. ඉතින් මේ ඔක්කොම විදිහට අපි ගෙදර මේ ඔය අපිට ගිෆ්ට් හම්බෙච්ච බෑග් තිබුණා. ඒකට අපි ගෙදරට පොඩි අයට ගිෆ්ට් දෙන්න ගෙන අපු බෑග්ස් තිබුණා. ඒවට ඔක්කොරම දාගත්තා මම. හිතන බෑග් තුනකට දාගන්න වුණා මට මේ බඩු ටික. ලොකු දෝනෙත් උදව් කරා. ඉතින් එයා හරි ආසයි දැන් ස්කූල් යන්න බලාගෙන ඉන්නේ. ඉතින් එයාත් මට ලේබල් කරලා මේ බෑග් වලට දාගන්න උදව් කරා. ලොකු දෝනි චූටිත් උදව් කරා.
කොමරි බෑක් තුනකට දාගත්තා. මේ සමහර ටිකක් බර වැඩි ඒවා තියෙනවා, කඩාගෙන හැලෙයිද දන්නේ නැහැ. කොමත් අයියට කියනවා ටිකක් පරිස්සමට අරයන් කියලා. තියා ටික තමයි අරයන් වෙන්නේ. මේ විදිහට ඕන ලෑස්ති කරගත්තා. ඔරියන්ටේෂන් එක තිබුණේ අගෝස්තු 6. ඉතින් අනේ එදාට ගිහිල්ලා ටීචර්ව හම්බෙලා කතා බහ කරලා එන්න පුළුවන්. ඉතින් අපේ ස්කූල් එකේ නම් තිබුණේ හවස 3 ඉඳලා හවස 6 අමාරණිකන්. ඉතින් අපි දන්නේ අනිත් පැතිවල අනිත් ස්ටේට් වල සමහරවිට හවස තමයි තියෙන්නේ. හවස 5 අමාරණි පස්සෙත් තියෙනවා. මොකද ජොබ් වලට යන දේම අපි වෙන ඉන්නේ ගොඩාක් ඉන්නේ. අනිත් එක තමයි දැන් ඔයාලට පේනවා. ඉතින් දැන් ස්කූල් එකට ඇඳලා ඇඳගෙන ඇවිත් ඉන්නේ ඇඳුම් දෙමාපියෝ. ඉතින් එහෙම අර මෙහෙම ඇඟ වහින්න අඳින්න ඕනේ. එහෙම එකක් නැහැ. Taman පහසු ඇඳුමක් ඇඳගෙන ස්කූල් එකට එන්න පුළුවන්. පොඩම් මිනිස් පොඩ ළමයිගේ දෙන්නම නැහැ කෙනෙක් ඉන්නේ. ස්කූල් පටන් ගන්න සති 3කට කලින් ධෝනි මොන ක්ලාස් එකේදී ඉන්නේ, ටීචර්ක නම මොකද්ද, ඒ ඔක්කොම අපිට ඊමේල් එකක් එනවා. නැත්නම් අපිට ස්කූල් එකට ගිහිලා දැනගන්න පුළුවන්. ඉතින් මම කලින්දම ධෝනිව දැනුවත් කරලා තිබුණේ. යාට කියලා තිබුණේ ඔයාලගේ පරණ යාළුවෝ ටික නෑ, කින්ඩර් ගාන එක යාළුවෝ නැහැ, ඔක්කොමලා හම්බ වෙන්නේ නැහැ, ඉතින් වෙනස් ටීචර් කෙනෙක් කියලා. ඉතින් එයා එක අහගෙන හිටියට සද්ද නැතුව ස්කූල් එකට ගියාට පස්සේ ඒක අත්විඳින උනාට පස්සේ පොඩ්ඩක් අප්සෙට් ගියා. බලන්නකෝ මේ මූණ, බලන්න මේ මූණ බිරි වෙලා තියෙන හැටි. මං පේනවනේ ද මුණ රත් වෙලා බෙරි වෙලා ඉන්නේ. අයියෝ පෝ කියලා තිතුනා මගේ බෝල කෙල්ල. ටික වෙලාවක් යද්දී ධෝනි ඔක්කොම හරි ගියා. යට පරණ යාළුවෝ දෙන්නෙක් හම්බුණා, ටීචර්ත් එක්ක කතා කරනකොට ඉතින් හරි ගියා. ඉතින් ඔක්කොම බබාලා මේ ක්ලාස් එකේ 17 දෙනෙක් ඉන්නවා. කලින් එයා කින්ඩර් ගාන එකේ 20යි, බබාලා 20යි නේ හිටියේ. ඉතින් මේකේ 17 දෙනෙක් ඉන්නවා. ඉතින් ඔක්කොම බබාලගේ මූණ පෙන්වන්න බෑ. ඉතින් මේ ඉන්නේ මිස් ෆේරි චයිල්ඩ්. හරිම හොඳයි, හරිම හොඳ චූටි ටීචර් කෙනෙක්. ඉතින් රටවල් 6කට සංචාරය කරලා තිනවල. ඉතින් අපේ රට ගැන, අපේ සංස්කෘතියන් ගැන ඒ ගැනත් පොඩ්ඩක් කතා කරා. ඉතින් මේ මිස් එඩ්වර්ඩ් ඔයගොල්ලෝ දැකලා ඇති ධෝනි කින්ඩගාර්ඩන් ටීචර්, හරිම ආදරණීය ටීචර් කෙනෙක්. ඉතින් අපි එයාවත් බලන්න යන්න අමතක කරේ නෑ. ඉතින් මෙසරේ මිස් එඩ්වර්ඩ් 3rd grade ඉන්නේ. ඉතින් අපි එයාවත් බලලා හයි කියලා ආවා. ටීචර් මීට් වල ආවට පස්සේ අගෝස්තු 9 තමයි ඔන්න දෝල්ලාට ස්කූල් පටන් ගත්තේ. පුරුදු විදිහටම මේ අවුරුද්දෙත් බස් එකේ තමයි යන්නේ. ඉතින් අර දැන් බස් එකේ ගිහිලා පුරුදු වෙන්නේ. ගේ ඉස්සරහින් නගින තියෙන එක ලේසි. ඉතින් ධෝනි තමයි ඉස්සලම් බස් එකට නග ගන්න සහ ස්කූල් ඇරලා එනකොට මුලින්ම බස් එකෙන් බස් ගන්නෙත්. ඉතින් ස්කූල් එක තියෙන්නේ අපිට පේන දුර, පොඩි දුරක් තියෙන්නේ අපේ ගෙදර ඉඳලා ස්කූල් එකට. ස්කූල් යන පටන් ගත්තට පස්සේ දවස් දෙකකට විතර පස්සේ තමයි අපිට මේ බූලි බැක් පැක් එක හම්බුනේ. ඉතින් ධෝනිගේ ආසම චරිතේනේ. ඉතින් ඕන එයාට මාරෙන් මාරුවට දැන් බැක් පැක් දෙක පාවිච්චි කරන්න පුළුවන්. බැක් පැක් ලොකුවට තිබුණාට ඒගොල්ලන්ට පොත් ගෙනියන්න නැහැ නේ. ඉතින් මෙන්න මේ ෆෝල්ඩ් එක තමයි අරයන් තියෙන්නේ. මේක ස්කූල් එකකින් ටීචර් තමයි දෙන්නේ. ඉතින් දිනපතාම උදේට අරයන් අය හවසට අරන් එනවා. ඉතින් මේ ෆෝල්ඩ් එක හරහා තමයි අපිට හෝම්වර්ක් එවන්නේ. එතකොට ඊළඟ සතියේ මොනවද ඒගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ, මොනවද ඒගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ, මේ දේවල් ඔක්කොම නිවුස් ටික එවන්නේ මේ ෆෝල්ඩ් එක හරහා. විශේෂ දැනුම් දීම් තියෙන ඒවා ඔක්කොම මේ ෆෝල්ඩ් එක හරහා තමයි සිදු වෙන්නේ. ඊට අමතරව ඇප් එකක් තියෙනවා. දැන් කින්ඩර්ගාර්ඩන් එකට තිබ්බ වෙන ඇප් එකක්, මේ සරේ ෆස්ට් ග්‍රේඩ් එකට වෙන මැප් එකක් තියෙනවා. ඉතින් ඒ ඇප් එක හරහා දිනපතාම ක්ලාස් එකේ මොනවද සිද්ධ වෙන්නේ, ඒගොල්ලෝ මොනවද කරපු විශේෂ දේවල්, ෆොටෝස් හරහාත් අපිට දැනගන්න පුළුවන්. ඉතින් ටීචර් මැසේජ් කරනවා, විශේෂ දේවල් කියන්න තියෙනවා, කතා බහ කරනවා. ඉතින් ඒ ඇප් එක හරහා ඒ දේවල් කරනවා. ඒ ඇප් එක හරහාම තමයි ඒගොල්ලන්ට පොයින්ට් දෙන ක්‍රමයක් තියෙනවා දිනපතාම. ඉතින් ඒගොල්ලෝ හරියට පොලිමේ ගියේ නැතත් පොයින්ට් එකක් කපනවා. ඉතින් එතනදී ඒගොල්ලෝ කරන්නේ පොඩි කාලින් දාම පොඩි අයගේ හැසිරීම හරියටම හදනවා. බ්‍රෙක්ෆස්ට් ලන්ච් දෙකම ස්කූල් එකකින් හම්බෙනවා බබාලට. ඊට අමතරව වෝටර් බොටල් එකයි ස්නැක් තමයි අපි යවන්න ඕනේ ගෙදරින්. ඉතින් මේ ඉදිරි සතියේ පුරාවටම මොනවද ස්කූල් එකකින් බබාලට බ්‍රෙක්ෆස්ට් එකට ලන්ච් එකට දෙන්නේ කියලා අපිට ස්කූල් වෙබ්සයිට් එකට ගියාම බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ලන්ච් නම් එකක් හම්බෙනවා බබාලට. ඉතින් ඒක ඒගොල්ලන්ට පුරුදු කරන්න ඕනේ. ඉතින් දවස් දෙකකින් පුරුදු කර ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන්ට තියෙන බ්‍රෙක්ෆස්ට් එකට හරි ලන්ච් එකට හරි ගිහිල්ලා ඒගොල්ලන්ගේ තමන්ගේ නම් එක එන්ටර් කරලා ලන්ච් එක හරි බ්‍රෙක්ෆස්ට් එක හරි ගන්න යන්න. මොනව හරි මෙහි පාසල් ගැන දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම කල්නොත් පොඩි වීඩියෝ එකක් කරලා තියෙනවා channel එකේ මුල හරිය වගේ. එහෙනම් ආයෙ දවසක හම්බෙමු.